ආයිබෝන් දුවේ පුතේ අද ඉතින් පුංචි ප්‍රමාදයක් වුණා අපිට මේ අයහපත් කාලගුණ තත්ත්වය එක්ක තාමත් ඉතින් වහිනවා ප්‍රදේශ කීපයකටම වහිනවා අපටත් වහිනවා සම්මත ළමයි තාමත් මෙසේජ් කරනවා සම්බන්ධ වෙන්න අමාරුයි සිග්නල් ප්‍රශ්න අර එහෙම තියෙනවා කියලා හැබැයි ඉතින් දැන් ඉදිරි කොටනේ එහෙම නැවති ගණ නිසා අපි වන්දි පටන් ගත්ත පුතේ සුපුරුදු පරිදි මොකද අපිට ගිය සතියේ ගැටලුවක් වුණා ඒත් මේ රැස්සෙන්ම තමයි ඉතින් අපි ගිය සතියේ ඒ පන්තිය වෙනුවට සෙනසුරාදා අපි පන්තියක් කළා. ඉතින් සෙනසුරාදා පන්තියේ මම හිතන්නේ හැමෝටම සම්බන්ධ වෙන්න බැරි වුණා. මම සෙනසුරාදා පන්තියේ රෙකෝඩින් එක වෙබ් එකට දාලා තියෙනවා. ඒක නිසා ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා ඉතින් කවුරුවත් අහුවේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න නැතුව ඇති. අපි එදා ඒ අසමානතා පාඩම සම්පූර්ණයෙන් ඉවර කළා පුතේ. අසමානතා සම්පූර්ණයෙන් අවසන් කළා. අපි සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩමට ගියා. ඒ සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩමම පැහැදිලි කරා ඔයගොල්ලන්ට මම හොඳටම වැදගත් පාඩමක්. ඇයි එච්චර වැදගත් කියලා කිව්වේ O level paper එකේ සංඛ්‍යානය කියන කොටස යටතේ දෙක පත්‍රයේ රචනා ප්‍රශ්නේ ඉන්නේ 10 අවසර මේ පාඩම. ආයි 11 මේ ඒ 10 මේ දෙක පත්‍රයේ ප්‍රශ්නේ හදන පාඩමක් නැහැ. 11 තියෙන සංඛ්‍යානය පාඩමක්. ඒ 11 තියෙන පාඩමෙන් එක B කොටසේ ගාන තමයි හැදෙන්නේ. ඒත් එක්කම කෙටි ප්‍රශ්නයක කොටස් එන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට මතක් කරා පුතේ මේ පාඩමේදී අපි දන්න සංඛ්‍යානය කියන එක නා ගත්තොත් අපි මේ නිරූප්‍ය අගයන් තුනක් එක්කනේ ලොකු ලොකු සෙල්ලම් දාන්නේ. නිරූප්‍ය අගයන් තුනක්. මම එදා ඔයගලන්ට කිව්වා නිරූප්‍ය අගයක් කියන්නේ මොකද්ද කියලා. දත්ත සමූහයක් නියෝජනය කරන්න ගන්න පුළුවන් තනි අගයකට තමයි අපි කියන්නේ නිරූප්‍ය අගයක් කියලා. දත්ත සමූහයක් නියෝජනය කරන්න ගන්න පුළුවන් තනි අගයකට. එවැනි නිරූප්‍ය අගයන් තුනක් ගැන අපි කතා කරනවා. එක මාතය දෙක මධ්‍යස්තය තුන මධ්‍යඤ්ඤය හරි දැන් මේ නිරූප්‍යයන් තුන ගැන කතා කරලා මාතය කියන්නේ දත්ත සමූහයක වැඩිම වාර ගණනක් ලියවෙන අංක නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් සහිත අංකය මැදස්තය කියන්නේ ආරෝහණ පිළිවෙලට සකස් කරාට පස්සේ හරි මැද යෙදෙන අංගය. හරි? මැදස්තය ගැන මම කිව්වා 11 අපි වැඩිදුර කතා කරනවා. අපි 8 කතා කරලා තියෙන්නේ. 9 දී කතා කරලා තියෙන්නේ. මොකද දත්ත සමූහයේ දත්ත ගාන ඔත්තෙනම් හා දත්ත ගාන ඉරට්ටෙනම් මැදස්තය හොයන ක්‍රමය වෙනස් වෙනවා. ඒක නිසා ඒක අපි වැඩිදුර 11 දී කතා කරනවා. ඊපස්සේ මධ්‍යඤ්ඤය. මේක තමයි අපේ පාඩම මධ්‍යඤ්ඤය. මධ්‍යඤ්ඤය කියන්නේ දත්ත සමූහයක දත්තවල අගයන්ගේ එකතුව දත්ත ගණනේ එකතුවෙන් බෙදුවම එන අගය. හරි ඒකත් දත්ත සමූහයක් නියෝජනය කරන්න ගන්න පුළුවන් දත්ත අර්ථකථනයේදී වැදගත් වෙන අගයක් තමයි මේ මධ්‍යන්නේ කියන්නේ. ඉතින් මම කියවා මේ පාඩමේදී අපි මෙන්න මේ දෙන්න ගැන ටිකක් කතා කරමු. මාතේ මධ්‍යන්නේ. මධ්‍යස්ථය අපි 11 වසරට පොඩ්ඩක් කියමු. හරි? හැබැයි ඔය ඕ ලෙවල් පේපර් එකේ ගානට මේ දෙක ඇති. ඕ ලෙවල් පේපර් එකේ දෙක පත්‍රයේ ගානට සම්පූර්ණ මේ ටික ඇති. හරි. එහෙනම් නෝට් එක සම්පූර්ණ කරගන්න එදා සෙනසුරාදා ඉඳපු නැති අය හොඳේ වීඩියෝ එක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් එදා අපි කතා කරා පුතේ සාමාන්‍ය දත්ත වැලක්. මොකද මේ දත්ත වැලක් කියන්නේ? ඒකේ වහුවැද කිරීමක් නැහැ. නිකන් දත්ත ටික ඔහෙ ලියාගෙන ගිහිල්ලා තියෙනවා. සමහර විට ආරෝහණ පරිපාටියට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ වගේ දත්ත වැලක් ගත්තොත් අන්නේ දත්ත වැලේ වැඩිම වාර ගණනක් ලියවිලා ඉන්න එක්කෙනා මාතය. ඒක ගන්න. ඒ දත්ත වැල ආරෝහණ පිළිවෙලට සකස් කළා නැද ඉන්න එක්කෙනා හෙව්වොත් ඒ මධ්‍යස්තය. ඒකත් ගන්න. ඒ දත්ත වැලේ තියෙන දත්ත වල අගයන්ගේ එකතුව දත්ත ගණනේ එකතුවෙන් බෙදුවට පස්සේ එන්නේ මධ්‍යන්තය. අපි එදා ඒ වගේ ගණනක් කළා. මතකයිනේ? මොකද සරලම දේ ඔයාගේ විෂයන් නමේ ලකුණු 9 බෙදුවට පස්සේ එන්නේ ඔයා 21ක් සඳහා ලබාගත් ලකුණු වල මධ්‍යන්තය. ඕකනේ එන්නේ. ඇදලි ඉන්නේ ඔයගොල්ලන්ට එහෙනම් පුතේ දැන් අපි කතා කරමු මෙන්න මෙහෙම සංඛ්‍යාත ව්‍යාප්ති ගැන ඒකත් අපි ඉතින් පටන් ගත්තා මම කියවු පුතේ සංඛ්‍යාත ව්‍යාප්ති වර්ග දෙකක් තියෙනවා අපිට කතා කරන්න එකක් තමයි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය 8 දික් කරනවා 9 දික් කරනවා අනික තමයි සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය වචන දෙකේ තේරුම බලන්න නිකන් ඒක වචන බහුවචන වගේ හින්න ගන්න තියෙන්නේ ඔතන නේද අසමූහිත කියන්නේ සමූහයක් නැහැ කියන එක සමූහයක් නැහැ අසමූහිත සාමූහිත කිව්වොත් එතන මොකද තියෙන්නේ සමූහයක් තියෙන සමූහයක් ඉන්නවා කියන එකනේ අසමූහිත සමූහිත පැහැදිලිද
එතකොට මොකද්ද මේ අසමූහිත හා සමූහිත කියන්නේ? මම අරලම උදාහරණයක් ගත්තා. මම ඕගොල්ලන්ට මම මේ නැවත මතක් කරන්න ඉතින් අවිට ගුවා ඉන්නවා නම් ඒකට දැනගන්න. ලකුණු 10ක් දෙන ටෙස්ට් එකක් තිබ්බා. පැහැදිලිද? සමහර විට ටෙස්ට් එකට ඉන්න ළමයි 30 දෙනෙක් වෙන්න පුළුවන්. ළමයි 50ක් වෙන්න පුළුවන්, 60ක් වෙන්න පුළුවන්, ළමයි 500ක් වෙන්න පුළුවන්. අපි හිතමු අඩුම ලකුණ ගත්ත එකා ගත්තේ ලකුණු 3යි, වැඩිම ලකුණ 9යි. පැහැදිලි නේද? එතකොට මට එක් එක් ලකුණු ප්‍රමාණයන් ගත්ත ළමයි ගන්න වකුගත කරද්දී මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මොකද්ද? ලකුණු ළමුන් ගණන. ළමුන් ගණන. අඩුම ලකුණ මෙන්න මේ සාමාන්‍ය වකුවක්. අඩුම ලකුණ 3. ඊට පස්සේ 4 5 6 7 8 9. හරි ඉස්සරහින් ලියන ළමුන් ගණන. මෙන්න මේ මේ තීරුවට මම කිව්වා තවත් තවත් ලියනවා. මොකද්ද? සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි සංඛ්‍යාතය. ඇයි සංඛ්‍යාතය කියන්නේ? මේ ලකුණු මම ලියාගෙන යනවනේ කොලේක. අපි හිතමු 3 කියන ලකුණ ගත්ත ළමයි 8 දෙනෙක් ඉන්නවා නම් 3 කියන එක වාර 8ක් සටහන් වෙලා තියෙනවනේ. එකම සංඛ්‍යාවක් 8 වාරයක් සටහන් වෙලා. එතකොට වාර ගණන් එතන යන්නේ. මම කොර විද්‍යාවටත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒකට කාලයක් තුල භ්‍රමණය වෙන මාර ගණන භ්‍රමණ සංඛ්‍යාතය. දෝලණය වෙන මාර ගණන දෝලන සංඛ්‍යාතය. ඒ වගේ ලකුණු 5 කියන ගත්ත අය 12ක් ඉන්නවා නම් 5 කියන එක 12 සතාවක් ලියවිලානේ. එහෙනම් 5 කියන එක සටහන් වූ වාර ගණන 12යි. අර සංඛ්‍යාතය කියනවා. හරි? එහෙනම් මේ දිරුව තමයි සංඛ්‍යාත දිරුව. හොඳට මතක තියාගන්න. මේකට සංඛ්‍යාත වකු කියලා කියන සංඛ්‍යාත වකු. හරි? එතකොට මේකේ හොඳට අහන්න. ලකුණු 10ෙන් මම ටෙස්ට් කරලා දෙන්නේ ලකුණු 10ෙන් දෙන්නේ. ලකුණු 10ෙන් දෙන්නේ. ඒක නිසා ළමයි 20ක් හිටියත්, 60ක් හිටියත්, 500ක් හිටියත් මේකේ පරාසය හරි පොඩි. ලකුණු 10 ඇති දැන් කරගත්තොත් වැඩිම ලකුණ තියෙන්නේ කීයද? 9 අඩුම ලකුණ 3. එතකොට අපි 9 අඩු කරොත් උටේ 3 කීය දෙන්නේ? 6යි. මේකේ පරාසය කීයද? 6යි. මම ලොකු පරාසයක පැතිරෙන්නේ නැහැ. ළමයි ගන්න කොච්චර දත්ත ප්‍රමාණය කොච්චර වැඩි වුණත් පරාසය මොකද වෙන්නේ? අගයන්ගේ පරාසය මොකද වෙන්නේ? පැහැදිලිද? හරි. ඊට පස්සේ මම කිව්වා මෙන්න මෙහෙම එකක්. මම ලකුණු 50ෙන් දෙන ටෙස්ට් එකක් තියෙනවා. 50ෙන්. 50ෙන් දෙන්නේ. අඩුම ලකුණ ගත්ත එක්කෙනා අරන් දින ලකුණු 8. වැඩිම ලකුණු ගත්ත එක්කෙනා ගන්න ලකුණු 47. එතකොට මම කිව්වා මේ වගේ හදන්න බැරි මට. ඒකට මම ලියන ලකුණු කියන එකේ 8 9 10 11 12 මම කිව්වොත් 47 ගණන් ලියන්න වෙනවා නේ. හරියට දත්ත වැල වගේ නේද පොත. දත්ත වැල වගේ තමයි වගුව. හරි? වගුවේ පිළිවෙලක් නේ. ලකුණු 8 ගත්තාය ඕන නම් ඉක්කේනයි. අර ගත්ත එකම විතරයි. ලකුණු 9 ගත්තාය ඇත්තෙම නෑ. 10 ගත්තාය දෙන්නයි. ඇතයි නේ. නේද? ඒ වගේ වෙලාවට මම කිව්වා මම හදනවා සමූහ. සමූහ මම ඒවට නමක් කිව්වා පන්ති ප්‍රාන්තර කියලා. සමූහ වලට මම කිව්වා පන්ති ප්‍රාන්තර. එතකොට මේ වගුවේ හැදෙන්නේ කොහොමද? ලකුණු කියන තීරුව හැදෙන්නේ පන්ති ප්‍රාන්තරවල. පන්ති ප්‍රාන්ත එහෙම නැත්නම් සමූහ ළමුන් ගණන එහෙම නැත්නම් සංඛ්‍යාතය ආරම්භ කරනවා. ළමුන් ගණන එහෙම නැත්නම් සංඛ්‍යාතය ළමුන් ගණන. ඒක කොහොමද මම පන්ති ප්‍රාන්තරව දන්නේ? මම මෙහෙම හදන්නේ බිංදුව ඉරක් 10 10 ඉරක් 20 20 ඉරක් 30 30 ඉරක් 40 40 ඉරක් 50. මේ කොහොමද මම ඉස්සරහ දාන්නේ? අර ලකුණු 8 ගත්ත එක්කෙනයි. හැදෙන්නේද? අපි හිතමු 9 ගත්ත අයත් දෙන්නෙක් හිටියා කියලා. එතකොට 3 දෙනයි. ඒ 3 දෙනාම ඇඩ් දෙන්න මෙතන. හරි? 10 ගත්ත අය ඉන්නවා නම් ඒගොල්ලෝ පල්ලෙහායකට යන්න මෙන්න මේකට. 10 11 12 13 14 15 16 17 18 19. වෙනකන් ලකුණු ගත්ත අය මෙතෙන්ට යන්නේ. අපි හිතමු මේ 10 සහ 19 ඇතුළු ඒ අතර ලකුණු ගත්ත අය ඔක්කොම ඉන්නවා කියලා 8 දෙනෙක්. ඒ 8 දෙනා ඉන්නේ මෙන්න මෙතන. දැන් මෙතන මොකද වෙන්නේ? සමූහයක් ඉදිරියේ එම සමූහයට අදාළ දත්ත සටහන් වූ ආරකට තමයි ඉස්සරහින් ලියන්නේ. එහෙනම් මේකට කියනවා සමූහික සංඛ්‍යාත ව්‍යාපෘතිය. පැහැදිලිද? දත්තවල ප්‍රමාණය කොච්චර වුණත් උදේ පරාමය ගත්තොත් බලන්න මේක පරාමය 47 වැඩිම ලකුණ අඩුම ලකුණ 8 47 අඩු කරන්න 8ක් කියෙන්නේ 39. ඒක පරාසය ලොකුයි නෙමේ. ඒක නිසා මේකේ අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියට යන්න බෑ. දත්තවල ප්‍රමාණය අදාළ නැහැ. සමහර ළමයි 30ක් වෙන්න පුළුවන්. හරි? පරාසය වැඩිනේ. ඒක නිසා එතෙන්දී අපිට යන්න වෙනවා කියලා කිව්වා. උදේ සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. මේක සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය මේක අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. පැහැදිලිද? උදේ විනාඩියක් ඉන්න හොඳයි. හදිස්සියම තමක් කරනවා.
හරි එහෙනම් ඔන්න දැන් අපි පොඩ්ඩක් බලමු මුලින්ම මේ වගේ ඒ කියන්නේ අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකින් මධ්‍යන්‍යය හොයනවා. දැන් ඔයගොල්ලෝ දන්න මොකද්ද මධ්‍යන්‍යය කියලා කියන්නේ? මධ්‍යන්‍යය අපි ගන්න හැමතිස්සෙම දත්තවල අගයන්ගේ එකතු වෙනම දත්ත ගණනීය එකතු වෙන එක තමයි සරලම සංසිද්ධිය. හරි? ඒකට තව ඉස්සරහට එක එක සූත්‍ර එනවා. එක එක දේවල් එනවා. බය වෙන්න එපා පොඩ්ඩක්වත්. ඉතින් අපි හිමින් හිමින් යනවා. හරි? අපි පුංචි ගණනක් හදමු. මේව ලියන්න. මේ ගොඩක් අවුරුදු වල ගත්ත උදාහරණයක් තමයි මේක. මොකද මේකත් වැඩි පරාසයක යන්න බැරි උදාහරණයක්. වැඩි පරාසයක යන්න බැහැ. ඒක නිසා මෙතනත් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට තමයි යන්නේ. ලියන්න මෙහෙම. සායනයකට පැමිණි ලදරුවන් 40කගේ බර සායනයකට පැමිණි ලදරුවන් 40කගේ බර මැනීමෙන් සකස් කරන ලද මැනීමෙන් සකස් කරන ලද අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය පහදින් දැක්වේ. සායනයකට පැමිණි ලදරුවන් 40කගේ බර මැනීමෙන් සකස් කරන ලද අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් පහද දැක්වේ. හරි. එක් දරුවෙකුගේ බර සඳහා මධ්‍යන්‍යයගේ සොයමි. එක් දරුවෙකුගේ බර සඳහා මධ්‍යන්‍ය අගය සොයමි. හරි. ඔන්න හොඳට අහන්න පුතේ. මෙන්න මෙහෙම තියෙන්නේ. මේක තමයි වගුව. මෙදින බර. දැන් මේක ලදරුවනේ. දැන් සායනයකට පැමිණි රෝගීන් වගේ කියලා කිව්වොත් පුතේ ඔයගොල්ලෝ දන්නවා. එතකොට පොඩි එකක් දෙනවා නේද? මහා වයසක අයත් දෙනවා, තරුණ අයත් දෙනවා. එතකොට එතන කිලෝග්‍රෑම් 10 12 අය ඉන්නවා, 20 30 අය ඉන්නවා, 50 60 අය ඉන්නවා, 70 80 අයත් ඉන්නවා. හැබැයි මෙතන ලදරුව ගැන කියන්නේ ලදරුව කිව්වට පස්සේ මෙතන මේ මහා බරක් තියනයි නෑනේ. දත්තවල අගයන්ගේ එකතුව බෙදන්න ඕනේ දත්ත ගණනේ එකතු වෙන්න. පැහැදිලි නේද? එතකොට දත්තවල අගයන්ගේ එකතුව ගන්නෙ කොහොමද? දත්ත ගණනේ එකතුව නම් ගන්න. දත්ත ගණන එකතු කියන්නේ සායනයට ආපු ළමයි ගණනේ 40 න් ඇවිල්ලා තියෙන්නේ නේද? අගයන්ගේ එකතු ගන්න කොහමද? කිලෝග්‍රෑම් 9යි 3 දෙනෙක් කියලා දෙනවා. නේ? කිලෝග්‍රෑම් 10යි 4 දෙනෙක් කියලා දෙනවා. කොහොම නේද යන්නේ? මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් ඇත්තටම මේක එක වගුව. මේ වගුව තව දීර්ඝ කරලා අලුත් වගුවක් හදන්න ඕනේ මධ්‍යන්‍ය හොයන්න. අලුත් වගුවක්. නමුත් මේක සිම්පල් ගණනක් නේ අපි 8 දික් කරලා දෙනවා 9 දික් කරලා දෙනවා. ඒක නිසා මේකෙම හදමු මේක මේ වගුවම දීර්ඝ කරලා හදමු ආය අලුතෙන් මේක මෙහෙම දීද්දි ආය අලුතෙන් දීර්ඝ වගුව හදන්න යන්න ඕනේ නේ එතකොට ඒ අලුත් තීරුව ලගින් අපිට fx තීරුව කියලා ඇයි ඒකට fx තීරුව කියන්නේ බලන්න මෙන්න මෙහෙම උතේ සංඛ්‍යාතයේ එත්නේ මම මෙයාට දාන්න බර කිලෝග්‍රෑම් වලින් මෙතන දී මේක x තීරුව කියලා
Kilogram nama yang namanya tumben ekin namanya. Itu kan itu kilogram mau kemana kita kena aja. Visi hantar pun orang nama orang tumben visi hantar. Eka datte, sanksi ada di lay, sti lay, mana kalah. Eka tamai kita fix sti lay kita lagi. Kau tuh kilogram dahaya hantar apa? Kau dahaya hantar apa lagi ya? Hantar lihat. Eka dosa apa lagi ya? Panas kaya. Dosa apa kaya kaya? Hantar lihat. Hari, onno ini dia mana pulang kau tuh? Mereka dia sampul. Hari, hari ini deh. Tapi metode ini mana ikat tua? Mana metode ikat tua? Ini, apa lama ini? Oppo kita baru ini ikat tua nih deh. Anu ini kita mau dia nama, maka deh sigma fx. Ini fx di re ikat tua. Hari ini, metode ini maka deh lama ini gan ikat tua. Sangka apa yang diru ikat tua? Ini saya kita mau dia nama sigma f dia. Hari ini deh. Tapi kita memang balamu, mana nih mana nih ikat ini. Madhyanya samanai datta bala ekatuwa bedima datta ganane ekatuwa datta bala ekatuwa bedima datta ganane ekatuwa Mereka mana? Udahnya barang yang ketua. Kita mau kita barawal barang yang ketua. Bedi mana? Yatta ini, lamun karena ini yang ketua. Adil ini. Kita barang yang ketua. Kita ini sigma fx dire. Kita mau apa? Ini samaanai sigma fx. Bedi mana? Datta. Karena ini yang ketua ini sigma f dire. Sigma. Tapi ni, nama kata orang orang yang berlalu. Oh, apa usaha mengurangkan karena? Padahal kami dah dah terawat kaya kiri ada, pahala serap pahala kiri ada, dah saya orang dekat kiri ada. Hari, mana nak kasih dah tak? Nih, asal orang, mana nak dekat kasih dah? Dah tu orang, ni nama orang tak tu lagi sih hati. Mana kasih dah tak ke nom? Adik antik aku pun dah tak niem, niem ni mau dogaran, tapi lawe lawe ni kita dah terawat kaya, mana nak asal macam apa? पहले सरप पायन में तय पहां दासेवारा देखेनो के दिस्ते का हरि यह जीने तेरे गांधे में तने एकतुर में तने एकतुर गांधे एकतुर विदान्ना एकतुर का माही रे उड़लियान में यकलियान में उन्हें हाथली है विदान्ने एकतुर हाथली है गांना गया इकमंग कराना को बेवलाव करने पर इकमंग करना था वही पुंजी गां Situ mseha syahar, aragan ekatu ya. Gana mahadhan situ, balana kiri kila madhyan ni.
සිතුම් උත්තරේ වල දිනවා ඉෂාර උත්තරේ වල දිනකෝ අනිත් අය ඉක්මන් කරන්න දෙන්නයි වල තියෙන්නේ චාරු දාලා තියෙන උත්තරේ විශාන් විලන්ත දාලා තියෙන උත්තරේ හොඳයි. ඇත්තටම මේකට මෙච්චර වෙලා ගන්න ඕනේ නෑ පුතේ. ඔය ඇති ඔව් උත්තරේ ගිය දෙන්නේ මෙතන එනවා 502ක් එකතුව. මෙතන එනවා 502ක් මේ එකතුව. එතකොට ඔයා බෙදන්න ඕනේ මොකද්ද? 502 බෙදන්න ඕනේ 40. එනවා 12.55. කියන්නේ මේ සායනයට ආපු ළමයින්ගේ බර සලකලා බැලුවොත් මධ්‍යන බර තමයි කීයද? 12.55. පැහැදිලිනේ. හරි. එහෙනම් ඔයාගේ පුංචි ගානක් පුතේ හදලා බැලුවේ. ඔක අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. අපි අසමූහික සංඛ්‍යාත ව්‍යාප්තියට යන්නේ දත්තවල පරාසය අඩු වූ අවස්ථාවක. දැන් අපි කතා කරමු අපේ පාඩමේ ප්‍රධානම දේ මොකක්ද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ලියන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරින් මධ්‍යන්‍ය සෙවීම. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ඇසුරින් මධ්‍යන්‍ය සෙවීම. ඒ අර්ථය ලියන්න පුතේ මේව වාක්‍යයක්. මෙහෙම ලියන්න. දත්තවල පරාසය වැඩි අගයක් ගන්නවා. අවස්ථාවක දත්තවල පරාසය වැඩි අගයක් ගන්නා අවස්ථාවක එක් දත්තයක් ඉදිරියේ එය සටහන් වූ වාර ගණන. එක් දත්තයක් ඉදිරියේ එය සටහන් වූ වාර ගණන. ලියා දැක්වීම අපහසු වෙයි. ලියා දැක්වීම අපහසු වෙයි. ඊළඟ රුලෙන් ලියන්නේ එබැවින් එවැනි අවස්ථාවක සමූහයක් වරහන්නක ලියන්න පන්ති ප්‍රාන්තරයක් සමූහයක් කියලා ලියලා වරමන්න කරලා ලියන්න පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ සමූහයක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ
එම සමූහයට අයත් දත්ත එම සමූහයට අයත් දත්ත සමූහයක් එම නැත්නම් පන්ති ප්‍රාන්තරයක් ඉදිරියේ එම සමූහයට අයත් දත්ත ලියා දක්වමින් ලියා දක්වමින් සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සකස් කළ හැක හරි උදේ ඔය පන්ති ප්‍රාන්තර කියන ඒවා ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා සමූහ තියෙන පන්ති ප්‍රාන්තර තියෙන ඒවා ලියන ආකාර දෙකක් තියෙනවා පොඩ්ඩක් වැඩේ අල්ලගන්න මෙන්න මෙහෙම වැඩේ අල්ලගන්න මේක මකර ගන්න එපා මෙන්න මෙහෙම හොඳයි අපි දැන් මේ වගේ 10 එයාගෙන් ඉස්සරහට දින 30යි දශම ගණන් ඔක්කොම මේ තීරුවට තමයි අපි ගන්නෙ මෙතෙන්ට ගන්නෙ. එහෙනම් මෙතන ඉන්නේ කවුද? 20 හා 20ට වැඩි නමුත් 30ට අඩුයි. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙහෙමත් තියෙනවා. හරි මේකම තමයි මේ තියෙන්නේ. ඇහැදිලි නේද? මෙතන අපි අගත්තොත් මෙතන 20 හා ඊට වැඩි නමුත් 30ට අඩු. එතකොට 20 නම් 29 වෙනකන් නැහැ නේද? ඉතින් මෙතනත් ඒකම තමයි. වෙනසකට තින්නේ. මෙතන 30 නවත්තලා මෙතනත් 30 පටන් ගන්න තියෙන්නේ. මෙතන 29 නවත්තලා මෙතන පටන් ගන්න තියෙන්නේ කීයද? 30. උදේ සාමාන්‍යයෙන් අපි දත්ත වර්ග දෙකක් ගැන කතා කරනවානේ. දත්ත වර්ග දෙකක් 9 වසරේදී 8 වසරේදී මොකද්ද එකක් සන්තතික දත්ත අනික විවික්ත දත්ත මම පොඩ්ඩක් මතකේ තියාගන්න අය මම 11 දෙනෙක් මතක් කරනවා ඔයාලට මේ පාඩම නේ වෙන පාඩමක් තියෙන එකදී මතක් කරන්න එකක් සම්තතික දත්ත අනික විවික්ත දත්ත උදේ සම්තතික කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අතරේ දශම අගයනුත් තියෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ දත්ත සමූහයකට තමයි සම්තතික දත්ත කියන්නේ දැන් බර දැන් ඔයාගේ බර ගත්තොත් ඔයාගේ අද බර කිලෝග්‍රෑම් 38යි නම් එක පාට 38 39 වෙන්නේ නැහැ නේ නේද 38 38යි දශම ගණන් ඕ යුක්ත 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 වැඩි වෙනානේ 39 වෙන්නේ නේ පැහැදිලිද ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක් අතර දශම ගේනුත් තියෙන්න පුළුවන් අන්නේ වල තමයි කියන්නේ සම්තතික தත්ත නේද විවික්ත தත්ත කියන්නේ මොකද්ද විවික්ත පූර්ණ සංඛ්‍යාත්මකයන් විතරයි තියෙන්නේ පන්තිය less ගණන 15.3ක් වෙන්න බෑ කියන්නේ 15යි භාගයක් වෙන්න බෑනේ කැඩි කැඩි එකක් තියෙනවා නම් භාගය එහෙම නැහැ නේද දස් වලින් ගණන ගෙඩි ගණන අපි තුන් පොල් ගෙඩි අන්න මේ ගහෙන් 8ක් කැඩුවා අනිත් ගහෙන් 8.5ක් වෙන්න බෑනේ කලටි ගෙඩියක් කැඩුවොත් භාගෙට එහෙම නැහැ නේ පොල් භාග ගන්න නැන්නේ එහෙම නැහැ
අන්නේ වට අපි කියන පූර්ණ සංඛ්‍යාත්මක අගයන් විතරක් තියෙනවා නම් අපි හිතන්නේ විවික්ත දත්ත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර දශම අගයක් තියෙන පුළුවන් දත්ත වලට අපි කියන මොනවද සාන්තතික දත්ත ඔය සාන්තතික දත්ත කොටට වැටෙන්නේ පුතේ මර උස කාලය හැදීනේ දශම අගයන් තියෙන පුළුවන් නේ එතකොට විවික්තේ වට වැටෙන්නේ ලමුන් ගන්න ඩෙස් ගන්න ගෙඩි ගන්න ගණන් කිරීමෙන් ගන්න දත්ත ඒව තමයි විවික්ත පුතේ මේ විදියට බොහෝ විට පන්තින අන්තරය දෙන්නේ සාන්තතික දත්ත තියෙනකොට සාන්තතික එක පොඩ්ඩක් මතක තියාගන්න මේ වහන්නේ දැන් ඔයගොල්ලෝ බලනවානේ මේ සමහරක් පන්තියේ තියෙනවා මෙතන නවත්තපු එකෙන් මෙතන පටන් ගන්න තියෙනවා මෙතන නවත්තපු එකෙන් මෙතන පටන් ගන්න තියෙනවා සමහරක් ඒවා දින මෙතන නවත්තලා එකක් වැඩි කරලා තමයි මෙතන පටන් ගන්න තියෙන්නේ හරි ඒකයි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නේ හරි දැන් එහෙනම් අපි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් එහෙම නැත්නම් පන්ති ප්‍රාන්තර වගුවක් ඇසුරු කරගෙන උඹේ මධ්‍යන්නේ කියන එක හොයලා බලන්න හරි මුදේ පන්ති ප්‍රාන්තර වගුව ඕ ලෙවල් පේපර් එකේ මේ අතට දෙන්නත් පුළුවන් ඩික් අතට මේ අතට දෙන්නත් පුළුවන් කොයි අතට දුන්නා ඔයා අලුත් වගුවක් ඔයාගේ උත්තර පත්‍රේ ගහගෙන තමයි මේක හදාන්න වෙන්නේ හැදුවේ හොඳට හංගින්න හොඳේ මේ ඩික් අතට දෙන්නත් පුළුවන් මේ අතට දෙන්නත් පුළුවන් ත්‍රිස් ත්‍රිස් දෙපැත්ත දෙවිදියටම දෙන්න පුළුවන් ඔයා කොහොම කළත් අලුත් දීර්ඝ වගුවක් හදාගෙන තමයි ඒක හොයන්නේ ඔබ හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ඒ දෙකම මම කියලා දෙනවා එකක් තමයි උපකල්පිත මධ්‍යන්නේ භාවිත කරනවා අනිත් එක තමයි සාමාන්‍ය දත්තවල එකතුව බෙදීම දත්තවල දත්ත ගණනෙහි එකතුව කියන ක්‍රමෙන් එහෙම හදන්න පුළුවන් ඔය දෙකම කියලා දෙනවා හරි අපි උදාහරණකින්ම කතා කරමුනේ ලියන්න මෙහෙම ලියන්න මාෂර ගැඩි ගැඩි ලොහෙන්නේ නගර සභාවක භාවිත කරන නගර සභාවක භාවිත කරන වාහනයක් වාහනයක් කුම්ටට්ටරයක් කියලා දන්න වාහනයක් මසකදී භාවිත කරන ලද මසකදී භාවිත කරන ලද තෙල් ප්‍රමාණය ගණනය කිරීමෙන් සකස් කරන ලද ගණනය කිරීමෙන් සකස් කරන ලද සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්වේ. මසක දින දින ගන්න තියයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. සමහරක් දාලා තෙල් ලීටර අපි දුමු හතක් ගියා කියන එක තවත් තෙල් ලීටර හතක් ගියා.
හරි මගු වෙනදනේ දැන් බලමු පුතේ දැන් මෙන්න මෙහෙමයි මේ කියන්නේ දැන් මධ්‍යන් වෙනවනේ මං කියන්නේ අලුත් වගුවකට යන්න ඕනේ කියලා යා මේකම දීර්ඝ කරන්න යන්න එපා මෙන්න මෙහෙම දැන් අපි කලින් නම් මොකද්ද කරේ මේක x තීරය කියලා ගත්තා මේක fx කියලා ගත්තා මේ මේ ගුණ කරලා fx තීරය හැදුවා දැන් මෙතන එකත් එක්ක ගුණ කරන්නේ කවුද 5ද 10ද දන්නේ නැහැ තුනත් එක්ක ගුණ කරන්නේ කවුද 10ද 15ද දන්නේ නැහැ නේද හතත් එක්ක ගුණ කරන්නේ කවුද 15ද 20ද දන්නේ නැහැ පුතේ අපි මොකද්ද කරන්නේ අපි මෙතන මේ හත් දෙනෙක් ඉන්නවා මේ දින හතක් භාවිතා කරලා තියෙනවානේ 15 සිට 20 දක්වා ඉන්ධන ලීටර ප්‍රමාණයෙන් භාවිතා කරලා දින හතක් තියෙනවා සමහර විට එක දවසක් 16ක් භාවිතා කරන්න ඇති දවස් දෙකක් 17ක් භාවිතා කරන්න ඇති දවස් තුනක් 18ක් භාවිතා කරන්න ඇති අපි දන්නේ හරියටම දන්නේ මේ හත් දෙනා මේ 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 දින හතම කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියලා නේද නමුත් එක දෙයක් දන්නවා 15 සිට 20 දක්වා ඉන්ද්‍ර ප්‍රමාණයන් තමයි මේ දින හතේ භාවිතා කරලා තියෙන්නේ කියලා පුතේ එහෙනම් හතත් එක්ක ಗುಣ කරන්නේ කවුද අපි මෙන්න මෙහෙම නිගමනයකට යනවා මේ දෙන්නගේ මධ්‍යාගය හතත් එක්ක ಗುಣ කරන්න මධ්‍යාගයේ මැද ඉන්නේ කෙනා කොහොමද මධ්‍යාගය හොයන්නේ මේ දෙන්න එකතු කරලා එකතුව බෙදන භාගෙන්ද දෙකෙන්
මේ පන්තිය පහළ සීමාව මේ ඉහළ සීමාව මේ දෙන්න එකතු කරමු බෙදමු දෙකේ දැන් මෙතන 5යි 10යි එකතු කරලා 10යි 5යි 15යි 15 දෙකෙන් බෙදුවම කීයද 9.5 9.5 sorry 7.5 7.5 තමයි එකෙන් ගුණ කරන්නේ මෙතන 10යි 15යි එකතු කරනවා කීයද එන්නේ 25යි 25 බෙදන දෙකෙන් කීයද එන්නේ 12.5 12.5 තමයි දෙකෙන් ගුණ කරන්නේ එහෙනම් අපි මේ මැද්දට අලුත් තීරයක් බස්සනවා මොකක්ද අලුත් තීරය මධ්‍යාගය මෙහෙම ලියන්න මෙහිදී මෙහිදී සංඛ්‍යාත තීරය සමග සංඛ්‍යාත තීරය සමග ගුණ කර මේ සංඛ්‍යාත තීරය සමග ගුණ කර දත්තවල අගයන්ගේ එකතුව දත්තවල අගයන්ගේ එකතුව ලබා ගැනීම සඳහා එක් එක් පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගයන් මගින් මධ්‍ය අගයන් මගින් එක්ස්තීරය සකස් කරයි එක්ස්තීරය සකස් කරයි එක්ස්තීරය සකස් කරයි ඊළඟ රූපයෙන් ලියන්න ඒ සඳහා එක් එක් පන්තියේ ඉහළ නැත්නම් උපරිමාගයත් අවමාගයත් එකතු කර උපරිමාගයත් අවමාගයත් එකතු කර ඒ සඳහා එක් එක් පන්තියේ උපරිමාගයත් අවමාගයත් එකතු කර දෙකෙන් බෙදීම සිදු කරයි දෙකෙන් බෙදීම සිදු කරයි හරි දැන් බලමු මධ්‍යගයන් කියන්නේ 5යි 10යි එකතු කරා දෙකෙන් බෙදුවා 15යි 15 දෙකෙන් බෙදුවාම කීයද 7.5 10යි 15යි එකතු කරා 25යි 25 දෙකෙන් බෙදුවා 12.5 15යි 20යි එකතු කරා 35යි දෙකෙන් බෙදුවා 17.5 දැන් බලන්නකො දැන් මේ fx තීරුවක් හදමු මම 7.5 එකෙන් ගුණ කරාම 7.5 තමයි 12.5 තුනෙන් ගුණ කරමු මම ලේසි විදිහක් කියන්නම් 12^3 36යි 0.5 එකතු කරාම 1.5යි එතකොට 36යි 1යි 37.5 නේද 37.5 මේක
ලියලම ගුණ කරන්න නැත්නම් 17 වන් අතක් ගත්තා. දශම පහේ වන් අතක් ගත්තා. 3.5 17 වන් අතෙන් ආපු උත්තරය අරගෙන එකතු කරා. කැමති විදිය. හරි. එතකොට මෙතන දිනව පොතේ මේ දිනේ මොකද්ද? මේ දිනේ සිග්මා n. දැන් සංඛ්‍යාත තීරුවේ එකතුව. එහෙම නැත්නම් දත්ත ගණනේ එකතුව. මෙතෙන් තේනවා ඔයාලට මේ දිනේ කිව්ව කරනම දත්ත වල අගයන්නේ එකතුව. එතකොට ඔයාලට පුළුවන් කොහොමද මධ්‍යන්‍ය හොයන්න? Sigma fx බෙදීම sigma f වන්. පැහැදිලි නේද? හරි. බලමු අදාගෙන යන්න ඉක්මනට. ප්‍රශ්න දිනවන චැට් එකට දාන්න හොඳේ. දැන් දින ලොකු ප්‍රශ්න නැහැ පේන්නේ නේද? රින්න අතන බිල්ලා වගේ.
ඉක්මන් කරන්න මාත් ටික ටික සම්පූර්ණ කරන්න නැත්නම් කාලය යනවානේ එන 22.5 27.5 32.5 27.5 එතකොට 17.5 ඒවා හතක් ගන්න ඕනේ නේ Situ mari situ mandi nih pada beda dana situ muter kali kan dana nih kalau beda nih pada pengen nih Camodi utara ya kebalannya situm dalat ini utara hari situm utara mudai isyara dalat utara mudai ini dalat charu dalat charu kotak kai balannya charu ikka unji mana sakti mudai minasi hari
පරුෂහරි දැන් තනියෙන් දෙනවා ඊළඟට ගානක් හදන්න ඒකට මම කිසිම උදව්වක් කරන්නේ නැහැ මොලේ පොඩිවත් උන්චිවත් උදව්වක් මම කරන්නේ Hari, itu berarti sigma fx kian meter kiri itu highestnya asupa, ya bedal nomor kagin deh. Iya, hadili ini hari itu bedal utara kan nomor, hari itu bedal utara kan nomor, hari itu bedal utara no, visi dekai dasma atai tu nak kena, visi dekai dasma atai tu nak, oke, tamai oke, tapi deh, di negara bahagia karena lada mati aja jadi leader kan, hari, hari, udah neng godak kelawat ya, oke lagi oliver kan, megane ini mana nih? Hari, bakal kita madyanya les, mata pantie, madya agaya gena ho, ankramaya kin, dina kata bahagita karena madyanya jadi leader karena saya. Anakku, mei api kerja ankramaya kin, nega ankramaya. Hari, makanya, bakal kita madyanya seri mata api kerja, nih, ekap ada mei anti mati ini lagi kata hari. Eka netta mei mei dua, awalak mei ankramaya kin kini macam ini tipu nol. Ankramekin kian apa cinta netta, ilang itu dikena kan? Upahal kita matian nih, matamai awa gara matan. Kami kila dulu nih, nanti ekat matamai ini pada kampi. Kalau mereka bi, nama ini pada matanya dia kata kalah. Hari itu, itu kota, ilang itu kota. Mereka ini antima kota segini waktu itu makar nigamane. Yang pas paper kota aram balan nih mereka ini, kabi kota segan nih, deka bi kota segan, nanti deka patre gan. Ika bi kota segan, ekolah ini matan nanti. Nih, kami cinta kan kaya ada makre, catu urutan. Eva dekat mana palu yang dapat ni, meder meva gila tu neng, neder, demi gana hadan neng, hadan neng ni, eva hadan neng aja, madan neng dia hitan nama bagi kalau awas sendiri gila deng, rastaraya, endal ekor asal ada tiga, abis itu ente anak kali, me deka patre gana ni dah ayah asal, me hadan ni kenapa ni no, hari, hari, me ke amdi pada nombor deh ni gimana, deh orang dekat mana mana me agi, visi deka itu semua tak ada, orang muka tu deh. Wenne, dina kita bahagia karena madyan itu leader kan? Eh, dawasa kita bahagia, kemudian demi masa itu samar masa itu, pahatda itu, samar dawasti, no, pahatda itu terdepan yang tidak di, ekor dawasti,
Asana burna sangkia wata wate ya, eka tama ini kau hari asana burna sangkia wata wate ya hari warshe kada wiyeda mana telsa taha wiyeda mana mudala di mana kara wane adana reme tena wane mene me warshe kada telsa taha wiyeda mana mudala di mana kara mudala wanga dengara noni dawa dana dawa sakada yano dari lidra di situ na. Petrol na ekasiya panas satai maathani petrol nisa mandan diidana danne amaata adareta wedi veyi danne kiyanne pa wedi unoth oh bo me yakage katawama onna wedi unana kiyala hari kiyanna bae oh wede kiyanne mona man school idan enakota annako udena yeddege del deno hawadata ne wahala del liverayidu aayi passen dude enakota thiyen mara wede me dawasala hawadata del liverayidu bawudara yakkat tanilla ne anna aayila kata dude thiyen. Oke, kalau anda bayar, kalau ada di kerajaan dan nanti, bayar di luar di kerajaan, kita tidak medik antar ikut nanti. Ini kalau stok kalau dia naik medika, mana medik kerajaan naik ada. Ayo hidup di medik kerajaan, di medik kerajaan dino. Ayo harus naik di luar, naik tak gila pun dia kalau di. Hari, ulang mana gas, oh kalau medik mana PT, iya lagi ya, dengan ada tel. Hari, man, ni kan kat sini, yang mega ni dino, kalau dino, gana dino, mana, yang mana gana kira kalau daily trade, gana kira ni, ni, itu macam. Diesel liter, tetrad petrol kan? Nen, diesel liter yang kami lah. Rupiah ekasiya pahalawa nam. Obatnya iya tu lebunu aga ya. Asalnya purna sangkia wata wate ya. Warshya kata, diesel sadhaya nen, wiyadan nimane kara. Tengen nimane apa ni? Jadi kita awet deh. Hamar dawas tiga liter, bahkan dah ayat tak terkira kan? Dawas ni deh. Namu apatah alma. Dia ni kan? Ani situ naya dawas. Kadai situ naya kiano? Ganing ganer dengan, mang medal dina, orang itu utte ke dina ganan tiga balan ne, oleh orang pas paper bokte ganan tiga balan ne, ganing ganer ni kemana ni? Hebat ganan balan ni kita lemah balik ni pa, udah hema ganer kemudian ni upakal kita matyan ni kesemata manti matyan ke ini ho antrum ini, tamada nene upakal kita matyan ni kata, ini sah tamada dia ni pa, tamada deiver ni apa ini tu? Hari tawa ganan khadam, lian nama hema, ni melian ne, lian hema ganan. Wattaka polgas hatakin gadu. Wattaka polgas hatakin gadu. Gedi ganan. Gedi ganan. Anuwa sakas karana lada. Anuwa sakas karana lada samuhika sankhyata vyaptiya pahata dakwayi.
ini gede karena mantri orang tua ya. Hari mami wabu mei atau dana hari ada dua nenek ini. Ini pasti kasih sana yang menentang sangkia. Sangkia teh menentang gas ganan. Hari mari jadi pahalala sita 19 tek pramanayan kadata gas thila dena ubbe gas paha e gas pahin kala dena mama ara hadin gedi daalayak kadanna di 15ak kadapu wedi 19ak kadapu wedi ohoma wage gas paha thiyenne hari ipan karanna balanna oka taniyen hadanna man kisimu dawwak ne honde wagu ara මේ අපට ඇඳලා දීර්ඝ කරලා එහෙම තමයි හදන්නේ. ඔකේ ආහන්න පූර්ණ සංඛ්‍යාවට තමයි උත්තරේ ගන්නත්. ඔය පොල්ගස් පොල් ගෙඩි දශම ගණන් කරන්නේ නේද? අවසාන උත්තරය ආසන්න පූර්ණ සංඛ්‍යාවෙන් ගන්නත් ඕනේ.
මිනසි උත්තරයක් දාලා තිනවා. ඔව් මිනසි දාලා තින උත්තරය අනුව වාසන්නගේත් එක්කම දාලා දිනවා. හොඳයි පුතේ. සිතුම් දාලා තිනවා. අරුෂක් දාලා තිනවා. ඔයගොල්ලෝ හැමෝගේම උත්තරේ හරි මට වේවනා ඒ උත්තරේ. ඔව් ඉෂාරා දාලා තිනවා. හොඳයි. දැන් දැක්කනේ මං කියවට කලින් උත්තර දාපු සෙට් එකම තමයි දැන් දාන්නේ. හරි? මම උත්තරේ දැම්ම කියන්නේ. චාරුව පොඩ්ඩක් වැරදි. දැන් මම මේ වගුව මකන හොඳේ හදන්න බැන්නේ. හදා ගන්න බැරි වෙච්ච යනවා මුංජි උදව්වක් කරන්න. ඊවස්සේ මධ්‍යගයන් ටික එන්න ඕනේ. මෙන්න එකතු කරගත්තා එකෙන් බෙරුවා. අ ඉස්සරහට එකෙන් බෙරුවා 18යි. 44 එකෙන් බෙරුවා 22යි. පනස් හතර දෙකෙන් බෙරුවා 27යි. එකතු වෙනවා 1875. හරි මට තව උත්තර ඇවිල්ලා දිනු බලමු. ඉන්නේ දාලා තියෙනවා දුෂාන් වැරදි ඒ පාරොන්දේ. චමෝදි වැරදි පුතේ කොනරි හරි. නැතරව මොකද කරන්නේ සිග්මා fx බෙදන්න ඕනේ. හරි 1875 බෙදන්න ඕනේ කියන්න පුතේ 60. බෙදුවම කියන්නේ පුතේ 31.25. මේක තමයි උත්තරේ. හරි? එතකොට මෙයා ආසන්න පූර්ණ සංඛ්‍යාවල ගත්තාම 31යි.
Dasma deka ipa asan na diseka nya metana palam dasma stani deka na dina asan na purna sangkia o diseka. Hari mamana wagi wera heda gala heding dala yang dene sala wabere ipa kara. Dan mungkin mana nikamannya ikut deh nama deh, arman kue nikamannya, arar gana antimu kurang sebidih aja deh ini, kamu kunci nikamannya ikut deh nama. Ya, wilayah kamar karat dia lagi lah, oke? Iya nih, kamu deh, enak. Waktu itu nih waktu yang hari itu liat aja, mana gana nikamannya kalah ya, oke? Memalian nah mudah madhyanne gedi gananata wada madhyanne gedi gananata wada aduwen kadu madhyanne gedi gananata wada aduwen kadu gas sandaha madhyanne gedi gananata wada aduwen kadu gas sandaha ittara pohora wargayak ittara pohora wargayak nirdesha karana atara iya ek warakata ek gasakata iya ek warakata ek gasakata kilogram paha bagin, masakata dewara yodai, ima pohora kilogram ekak ima pohora kilogram ekak rupiyal 75k nam ima pohora kilogram ekak rupiyal 75k nam varshayakata pohora sandaha yana viyadama gananaya karanna වර්ෂයකට පොහොර සඳහා යන වියදම ගණනය කරන්න. ඔන්නඔකට මට උත්තරයක් දෙන්න බලන්න. මම හදන විදිය කියලා දෙන්නම්. Alpana kalla, karena kalla, mati mana balan utaranya? Mukadde gianne, tuh ya. Madhyanne gedi ganan dua da, aduin kadapu
gas gana mulimu hoya gana nona yanne tara tamai game di ini passe mokadda karanne e gas walata maasakata de parak pora danna ek parakata ek gahakata kilogram 5k danna one kohoma hari pora kilogram ekak rupiyal 75 avuruddakata pora walata yana wiyadama hoyanne kiyala ekak hitanna wenawa එකිනෙකට 8000 ගානක් එකිනෙකට 2 ලක්ෂ ගානක් කැවිලා බලමු මේ 279000ක් කැවිලා සිතුම්ට බලමු මම හදන උගොන්දේ 8000 ගානක් ඉන්න බෑ හොඳේ Tane utter de vitra yave minasi mamba lapor etten utre dala dina mangi tane loku gana keno ne minasi amana bolga sering ngecera daiman meti benda bulu ane de chamo di tek laksh dahadas gana kevi la dino ona de au bole kei kutter tame minasi vitra yave mamba lapor etten utre de avi la dienne onno e nikamane kute hama urten parano level paper ke onno e wagi nikamane akti ena mahari Anne tente anna puluang min noni mande, tama pi oleh berpeper ke gana hatena rara mada makrame ta kiene, ika mangilang ada kiela deno, bakal pita matian ne, surin matian ne, sebi makiene ke, abe ilang ke gana mangihima ta mangi hatan ne, kobara ne kene kari tawa hatan na balan ne, ko, mana tema hatan, makin meda gana tia kan ni ko hatan no. Gedi 20 24 ගණන් කියලා කියන්නේ අපි හරියටම දන්නේ නැහැ කීයද කියලා
අපි මධ්‍යගයට බැලුව 90 බැලුවොත් ගෙඩි 22 ගානේ කඩපු බස් 8ක් තියෙනවා. ගෙඩි 22. මධ්‍යන්නේ ගෙඩි ගාන 31යිනේ. 31ට වඩා අඩුයිනේ 22 කියන එක. එහෙනම් මේ ගස් 8ටත් ඔය කියන පොරණ්‍යාතිය දාන්න. හොඳට අහන්න. මෙන්න. ගෙඩි 27යි. මේ ගස් 12න් කඩලා තියෙන්නේ එක ගහකින් ගෙඩි 25ත් 29ත් අතර ප්‍රමාණය යන තමයි ගෙඩි 6 කඩපු වෙද්දි 28 කඩපු වෙද්දි නමුත් අපි ගත්තොත් 27 ගානේ කඩපු බස් නෙමෙයිවා. මේ ගස් 12. එහෙනම් මේ ගස් 12 31කට වඩා අඩු පිළි ප්‍රමාණය යන කල්ලා තියෙන්නේ. එහෙනම් මේ ගස් 12ටත් ඔය පොරණ්‍යාතිය දාන්න වෙනවා. මේ ගස් 15 වඩා පොරණ්‍යාතිය දාන්න ඕනේද? නෑ. ඇයි දාන්න ඕනේ නැත්තේ? ගෙඩි 32ක් කඩලා. මේ ගස් 15නේ එක ගහකින් ගෙඩි 32 ගානේ කඩලා තියෙන්නේ මේ ගස් 15. එතකොට මධ්‍යන්නේ ගෙඩි ගාන 31යිනේ. එහෙනම් ගෙඩි 32ක් කඩලා නම් ඒවට පොර දාන්න ඕනේ. මෙන්න මේ පොර වර්ගය දාන්න ඕනේ. මෙන්න මේ ගස් 30කට විතරයි. මෙතන ගස් ඔක්කොම කීයක් තියෙන්නේ? 12යි 8යි 20යි. 20යි 5යි කියද 25යි. එහෙනම් මුලින්ම ලියන්න ඕනේ වාක්‍යයක් පොහොර වර්ගයේ යෙදිය යුතු ගස් ගන්න. ගස් කියනකොට 25. හරිද? ඔක වරන්දි කියලා දාන්න ඕනේ. ඔනේ නිකම් අන්තිමට දැන් ඔකර පට්ටයි කල්ලි වගේ නිකම් උත්තරේ වල හරියනවද? නෑ නිකම් උත්තරේ වල හරියන්නේ නෑ නේ. මම වරන්දි කියන්නේ නෑ. ලියන්නම් කොහොමද එහෙම? එතකොට ඔයාලා ලියන්න ඕනේ පොහොර වර්ගයේ යෙදිය යුතු ගස් ගන්න. කියනකොට 12 එකතු කිරීම 8 එකතු කිරීම 5 සමානයි ගස් 25යි. ගස් 25කට පොහොර වර්ගය දාන්න ඕනේ. පැහැදිලිද? එක් වරකට එක් ගසකට යොදන පොහොර ප්‍රමාණය කියනකොට 1 කිලෝග්‍රෑම් 5යි. එක් වරකට එක් ගසකට යොදන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 5යි. පැහැදිලිද? කිලෝග්‍රෑම් 5ක් දාන්න එපා එක් වරකට එක් ගසකට. එතකොට එක් වරකට ගස් 25ට යොදන පොහොර ප්‍රමාණය එක් වරකට ගස් 25ට යොදන පොහොර ප්‍රමාණය. මෙයන් මොකද්ද කරන්න ඕනේ? 25 ගුණ කරන්න ඕනේ 5. 25 * 5 කියනකොට 125යි. පැහැදිලිද? එතකොට ගස් 25ට එක් වරකට දානවා කිලෝග්‍රෑම් 125ක් පොහොර. හරි? එතකොට මාසකට යොදන පොහොර ප්‍රමාණය. මාසයකට දෙපාරක් පොහොර දානවානේ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? 125 ගුණ කරන්න දෙකේ කීයක් වෙනවද? 250ක් වෙනවා. පැහැදිලිද? 250ක් වෙනවා. එතකොට වසරකට යොදන පොහොර ප්‍රමාණය. මේ මාසකටනේ කිලෝග්‍රෑම් 250 ගුණ කරනවා ආගන්තුක දෙය 12. කිලෝග්‍රෑම් 250 ඔය කිලෝග්‍රෑම් 250 ගුණ කරනවා 12. කීයක් වෙනවද? 3000ක් වෙනවනේ. 3000 ඉවසන බරන්සියා 3000. අපිට කිලෝග්‍රෑම් කීයක් වෙනවද? 3000ක් වෙනවා. පැහැදිලිද? අවුරුද්දකට පොර කිලෝ කීයක් ඕනේ? 3000ක්. ආන්නේ පොර 3000 යන වියදමනේ. පොර කිලෝ එකක් වන් කීකෝ ඇත්තමයිද? ඇත්තමයිනේ. එතකොට කොහොමද මේ ඒවා යන්නේ අපි? 3000. 3000 ගුණ කරන්න ඕනේ කීයෙන්ද? උපයලා 75. උපයලා 75. නේද? එතකොට කීයක් වෙනවද? 3 වරක් 75 225යි. අගට බිංදු තුනක් දාන්න. අගට කීයක් වෙනවද උපයලා? 125000 නැත්නම් 225000 වලම උත්තරේ දාපුවා ඉන්නවා කියන්නේ. දෙවමි දාලා තියෙන අන්තිම මොහොතේ නේද? සිතුමත් දාලා තියෙන අන්තිම මොහොතේ. කලින් මට උත්තරේ දාපුවා නෑ නේද බලයක එක්ක. දෙවමි තමයි දෙවමි මුලින්ම දාලා තින්නේ මම හදන මොන්නේ දැන්නේ. හරි. එනකොට දැන් ඔයාලට මේක පැහැදිලිද හදපු විදිය? ඔය හදපු විදිය හොඳට අල්ල ගන්න ඕනේ. මුලින්ම බැලුවා මධ්‍යන ගෙටි ගන්නට වඩා අඩුවෙන් කඩපු ගස් ගන්න කියලා. මධ්‍යන ගෙටි ගන්න 31යි. එතකොට මේ ගස් 12 නෙමෙයි මේ ගස් 8 නෙමෙයි මේ ගස් 5 නෙමෙයි කඩලා තියෙන ගෙඩි ගණන් ගත්තොත් 17 ගානේ මේ ගස් 5 කඩලා තියෙන. එහෙනම් මේ ගස් 5ට පොර දාන්න ඕනේ. මේ ගස් 8ට දාන්න ඕනේ. මේ ගස් 12ට දාන්න ඕනේ. එතකොට 12ට 20යි 5යි 25යි. ගස් 25කට පොර දාන්න වෙනවා. එහෙනම් පොර එදිරිදු ගස් ගන්න 25යි. එක් වරකට අවශ්‍ය පොර ප්‍රමාණය. ගහකට කිලෝ 5 ගන්න දාන්න බෑ. 25 * 5 = 25. හරි. මසකට අවශ්‍ය පොර ප්‍රමාණය. මසකට දෙපාරක් පොර දාන්න බෑ. 125 ඒවා දෙකක්. කීයද කිලෝග්‍රෑම් 250යි. වසරකට අවශ්‍ය පොර ප්‍රමාණය 25 ගුණ කිරීම 12යි. කීයද 3000යි. අවුරුද්දකට පොර කිලෝ 3000ක් පොරයි. එතකොට පොර සඳහා යන වියදම කිලෝ එකක් රුපියල් 75යි. 3000 ගුණ කරා 75 කීයක් වෙනවද? 225000 නැත්නම් 225000 වෙන රුපියල් අවුරුද්දකට මේ මධ්‍යන ගණන් ගන්නට වඩා අඩුවෙන් කඩපු ගස්වලට පොර දාන්න. ඔන්නෙයි උදේක ගොඩක්ම වැදගත් පුතේ. ඕගොල්ලෝ මධ්‍යන්නේ ගණන් ටික බලනකොට නිකන් එයාට හදන්න යන්න එපා.
Kapan hadan nih pak? Tahu kalau kita mati nih kata orang gila tuh nen. Nih dekat saya kapan hadan nih pak? Hadan nak kali importa balan nih. Hema urut demo kalau tim ini lagi mana? Anti mata nih. Eka karra kawal sama iya nih. Nih api oingga nang, nih kami mandi bu. Nih bandar nih dino balap paper lah bukan? Nih itu nih udah api. Iri pas sebulan itu nih pas papers kan? Api itu mau kalau ganam panah khadai nih, ganam panah khadai nih. Obrolan nih riba gede nih panah skip nih kan? Panah skip nih kan? Nih kian nih bukan? Alut gan. Nih, ek dini alut nih gamanya. Ek ni sa, puluhan tahun ganan ada lagi ya, mana? Kisi game apa nih mudah? Hari, hari. Deng mau ngeliat mu, api arah mandi mana dah kayak dia alut ini kerana ganan ngerti. Upah kalau kita mati yang nyesurin selera mati yang nyeserim, amik. Biar nama tu tawa. Upah kalau kita mati yang nyesurin selera mati yang nyeserim. Unnok berat kata kata, tuh dia unnok berat hamil. Tapi betul ni mana ni yang main kerana, hari? Upakal kita madya ni, upakal panai kita ni lebih, upakal panai kita lagi ni. Muka deh, upakal panai, kisiam pantiya ke madya agai ya, madya ni agai upakal panai kan, ni yang hindar hindar. Kisiam pantiya ke madya agai ya, madya ni agai upakal panai. Upakal panai kan, tapi bala nama. Ani panti bala madya agian, mage upakal kita madya ni, ketek durat apa gamaniya bela ada agian. Maka tu punya apa gamaniya agian? Apa gamaniya? Ayah bidya orang tiri mana dewar tu ni, apa gamaniya kira ni? Maka degi lekat tiri mana ni? Apa gamaniya bela ada agian? Apa gamaniya ni? Ek bela ada agian. Hari mai kira dila, mana ni? Api kontak kerana kalinga anak ya, kalinga anak. Baca kalinga ana, arah tel kat andre, mana? Barang apa diru boleh? Ekor diru boleh. Mee panti pram ter. Nanti teli liter kan? Orang kata kan, ini kongkong itu dia berdaya. Mee bahasa dahai ni dek, mana degi? Bahasa dahai dahai bahasa. Ada lagi ke orang ini? Orang awak tu eh? Evan ini ni mandi apa? Mandi apa? Mandi apa ni? Enam mandi apa yang tiga? Ini mungkin orang awak ini tiga ni, berapa ada semua orang? Dah ada dasar bahasa, misi negara dasar bahasa, misi hati dasar bahasa,
Mata yang
බලන්න ඔබ ඒක ලස්සන වැඩේ කියන්නේ දත්ත සමූහයක් නිරූපණය කරන්න ගන්න තනියගේ එකට නිරූපයගයක් කියන්නේ මාතය මධ්‍යස්තය මධ්‍යන්නේ කියන තුනම නිරූපයගයන්නේ පැහැදිලිද දැන් ඔතන රදරුවන්ගේ බර අඩු මෙකා කිලෝග්‍රෑම් 9 එඩි මෙකා 16 නේද දැන් මැද අගයක් කියන්නේ නිරූපයගේ විදිහට බලන්නකෝ මාතේ විදිහට ආවේ 13 මධ්‍යන්නේ විදිහට ආවේ කියද ඔයාලට 12.5 දැක්කද ළඟ ළඟ යන අගයන් දෙකක් නෙත් තියෙන්නේ ඈ කවුරු හරි මධ්‍යස්තේ වුණා නම් ඒකෙන් ඔය විදිහටම අගයක් අගයක් තමයි යන්නේ හරි මධ්‍යස්තේ ඒක අපි පොඩ්ඩක් මතක කතා කරමු හරි ඒ දෙවෙනි ගන්න දැන් මේක නේද කතා කරන්නේ මේක දැන් මේකේ මාතපන්තිය කියාගෙන බැරුණා නේ කට්ටිය ඉනස විතරයි උත්තර දුන්නේ හොඳේ ඒකයි මම මේ බැන්නේ ආය අරකට ආපහු ගන්නට ගියේ දැන් මේක පැහැදිලිව පේනවනේ මට 35 40 අතර එල්ලීටර ප්‍රමාණය භාවිතා කරපු දින දෙකක් තියෙනවා. ඒ කියන්නේ 35 40 අතර අගයන් දෙවිලා තියෙන අවස්ථා දෙකකදී සංඛ්‍යාතයේ දෙකයි. නේද? ඒ අනුව ගත්තොත් බලන්න වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 8. ඒ කියන්නේ 8 වතාවක් ලියලා තියෙන 20ක් 25ක් අතර අගයන්. එහෙනම් පුතේ මේකේ මාත පන්තිය මොකද්ද වෙන්නේ? පුතේ මාත පන්තියේ මධ්‍ය අගය මධ්‍යන්‍යයයි මම උපකල්පනය කරනවා. මෙන්න මෙයා. මෙන්න මෙයාම මධ්‍යන්‍යය කියලා උපකල්පනය කරනවා. अंतिम उत्तर නේද අපි කලින් හදුවනේ වෙන ක්‍රමයකින් අපි හෙව්වේ අර අනුක්‍රමයකින් හෙව්වනේ 22.8යි තුනයි මම බලන්න මේක 22.5 නිකන් ළඟ නැද්ද ළඟයිනේ නේද ළඟනේ 22.8 තුනයි 22.5යි කියන්නේ මම ගානයිනේ වෙනස් හරි හරි දැන් මම කියන්නේ මෙන්න මේ තීරුව හදන විදිය අපගමන තීරුව හදන විදිය තමයි මේ පැහැදිලි කරන්නේ උදේ හොඳට මම ඉන්නේ එන්න 22.5 මේ තමයි මාතපන්තිය මධ්‍ය අගය එරුණානේ මාතපන්තියේ මධ්‍යගයේම උපකල්පිත මධ්‍යන්‍යය කරගන්න කියලා නීතියක් නැහැ. කෙනෙක්ට ඕනනම් පුළුවන් මෙයා මධ්‍යන්‍යය කියලා උපකල්පනය කරන්න. හැබැයි ඉතින් මොලේ ගණනක් හරි දින එකෙන් දන්න මෙයා මධ්‍යන්‍යය වෙන්න විදිහක් නැහැ කියලා නේද? නැගයන් සාමාන්‍යයෙන් නෙමෙයි. නිරූපකයක්නේ. හරි. බොහෝ විට විභාගෙදී දෙන්නේ මාතපන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්‍යයට සේදා ගන්න කියලා. මම මෙයා උපකල්පනය කරා මධ්‍යන්‍යය කියලා. ඊට පස්සේ පුතේ අපි මොකක්ද දන්නවද කරන්නේ? මේ අනිත් මධ්‍යගයන් තියෙන්නේ. මෙයා හැර අනිත් මධ්‍යගයන් අපි හොයනවා ඒගොල්ලෝ මෙයාගෙන් කෙතෙක් දුරට අපගමනේ වෙලාද කියලා අපගමනේ කියන්නේ ඈත් වෙලාද කියලා අන්නේ අපගමන යනවා තමයි මේ තීරය මම සම්පූර්ණ කරන්නේ පුතේ 22.5 කියන එක කෙනා ගත්තොත් එයා පොඩ්ඩක්වත් ඈත් වෙලා නැහැ නේ එයාගේ එයා යාමනේ ඒක නිසා මුලින්ම එයාගේ ඉස්සරහ බිඳුව ගන්න ඊට පස්සේ මම බලන මෙයා මෙයා 22.5ට වඩා කෙටෙක් දුරට අපගමනේ වෙලා ඈත් වෙනවා පහක් ඈත් වෙනවා අඩුද වැඩිද වෙලා තියෙන්නේ අඩු වෙනවා මෙයාට වඩා පහක් මේක අඩු වෙනවා අපගමනේ වෙලා ඍණ පහ එහෙනම් මම මෙතනින් කියනවා ඍණ පහයි කියලා මේක මේ හරි ෂෝක් වුණේ හරි ආවයි හැබැයි වුණා වගේ නේද මේකට ආසයි කරනවාම නිකන් මේ මධ්‍යන්‍යයකට නම් ආස හදන්න ආදි වුණා නිකන් මේකට හැබැයි වෙනවා හරි ආවා එක ගණක් හරි ගිහිල්ලා ලොක් වෙන දශම ගණන් බෙදලා ගැවිලා උත්තරය ආවා මම කියන්න ඕනේ නෑ වාස්තුවේ ප්‍රයෝගයක් මම දැන් ගන්නවා 12.5 කියන්නේ කියලා මාතපන්තියේ මධ්‍ය අගය වන උපකල්පිත මධ්‍යන්‍යයෙන් කෙතෙක් දුරට ඈත් වෙලාද 10ක් අඩු වෙලා ඒක නිසා මම එයාගේ ඉස්සරහා ලියන අපගමනයේ ඍණ 10ක් කියනවා 7.5 කියන්නේ මාතපන්තියේ මධ්‍යගය වන 22.5කින් කෙතෙක් දුරට අපගමනය වෙලාද? 15ක් අඩු වෙලා. ඒක නිසා මම එහා ඉස්සරහ ලියනවා ඍණ 15යි කියලා. හරි. අන්න එලිකත් කරමු. මාතපන්තියේ මධ්‍යගය තමයි මම මධ්‍යන්‍යය කියලා උපකල්පනය කරේ. උපකල්පනය කරේ. කියන්නේ 22.5. ඒක 27.5 කියන එක නා මගේ උපකල්පිත මධ්‍යන්‍යයේ කෙතෙක් දුරට ඈත් වෙලාද අපගමනේ වෙලා වැඩි වෙලා පහක් එහෙනම් මම හිතනවා ධන බහ කියන 22.5
මගේ උපකල්පිත මධ්‍යන්‍යයට වඩා 10ක් වැඩි. මම මෙතන ලියනවා. ඔය ඉෂාරමට ගණන් ටික ගහලා තියෙනවා නේ. ධන 10යි කියලා. මම මේ ගොඩක් හිමින් පැහැදිලිව කරන්නේ මෙතන හැමෝම එක මට්ටමේ නේ. ඉපදෙක් ඉන්න ගණක් කරද්දි පටස් ගාලා උත්තර දාන්න වෙනවා. නේද? අමාරු ඉන්නවා. මුන්ඩිගෝරි තමයි ගන්න. හරි. එතකොට 27.5. මගේ උපකල්පිත මධ්‍යන්‍යය කෙතෙක් දුරට අපගමණය වෙලාද? ඈත් වෙලාද? වැඩි වෙලා. ඊයක් වැඩි වෙලා. 15ක් වැඩි වෙලා. එහෙනම් මම එතන ලියනවා ධන 15යි කියනවා. හරි. ඔන්න මගේ අපගමණය තීරුව මම හදපු එක. මේ තීරුවට මම කියන්නේ අපගමණය තීරුව. අපගමණය තීරුව. හරි. අලුත් වෙලා. අලුත් තීරුව. හරි. දැන් fx නේ කලින් හදුවේ. මෙයා x තීරුව. මෙයා x තීරුව. මධ්‍යගය තමයි x තීරුව කියලා අපි ගත්තා. මෙන්න මේ අපගමණය වෙනවා කියන්නේ d d තීරය නේද තමයි d මම අලුතෙන් හදන තීරය තමයි fx නෙමෙයි බබෝ fd 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 සංඛ්‍යාතයේ ගුණ කරනවා අපගමණයත් එක්ක 15 සරත් 1 15යි නේ ඍණයි ධනයි ගුණ වෙන නිසා ඍණ 15යි මම කියනවා ඍණ 15යි 10 වරක් 3 30යි ඍණ 30යි ධනයි ඍණයි ගුණ වෙන්නේ පස්සරක් කර 35යි ඍණ 35යි බිංදුවක් කර බිංදුවයි මේ බිංදුවනේ හරි මෙතන පස්සරක් කර 30යි දෙන්නම ධන නිසා ධන 30යි 10 වරක් 3 30යි ධන 30යි 15 වරක් 2 ගැවෝ 30යි ධන 30යි හරි ඔක්කොම 30යි මම හරි ලේසි අර කලින් වගේ දශම දැන් කලින් බලන්න 5යි දශම 5 එකෙන් ගුණ කරා 22යි දශම 5 8 එකෙන් ගුණ කොහොම එනකොට මේ කරගෙන එනවනේ ඒ මොකද නැවරක් ෂෝ ක්ලාස් එක ඉඳන් රවුම් ගණන් ආවේ නේ නීතියක් නෑ හොඳේ දනා ගියන් මේ පැත්තේ ඍණා ගියන් මේ පැත්තේ ලියන්නේ නෑ එකකලේ ලිව්වට කමක් නෑ මම නිකන් ලස්සන නිසා හැම ලිව්වේ දැන් මම FD තීරියක් හදුවා FD තීරිය එකතු කරගන්න ඕනේ මෙතන දනා ගියමුත් තියෙනු ඍණා ගියමුත් තියෙනු අපි මුලින් දනා ගියන් ටික එකතු කරමු 30 30 8 8 9 9 ෂෝ ක්ලාස් එක නේ මෙතන 35 12 මම හැදී 80යි නියමයි නේ වහන්න ඍණා ගයා එතන එනවා 80ක් ඍණා 80යි ධන 90 ඍණා 80 සුළු කරාම කීයද මෙතන සුළු වෙනවනේ නේ 10යි ධන 10යි නේ නේ ඌනේ ගෝතෝරි 80 තමයි නේ ඔව් එතකොට කීයද එන්නේ පුතේ 10යි මෙතන එන්නේ 10යි මේ දෙන්න සුළු වුණාම ධන 10යි එන්නේ පැහැදිලි නේ මෙන්න මේකට අපි කියනවා පොතේ අපගමනවල එකතුව. මේකට අපි කියන්නේ මොකද්ද? අපගමනවල එකතුව. මේකට තමයි කියන්නේ අපගමනවල එකතුව. මම රවුම් කරන්න ඕනේ හොඳේ. ඔන්න දෙන්න නැහැ යන්න පුළුවන් වෙනවා. ඔකට කියන්නේ අපගමනවල එකතුව. මෙහෙම ලියන්න. උපකල්පිත මධ්‍යන්‍යය සෙවීම සැබෑ මධ්‍යන්‍යය සෙවීම කියලා ලියවුවා නේද පුතේ? ආ? ලියලා මෙහෙම ලියන්න. මෙහිදී කිසියම් පන්තියක මධ්‍ය අගය මධ්‍යන්‍යය යයි මෙහිදී කිසියම් පන්තියක මධ්‍ය අගය මධ්‍යන්‍යය යයි උපකල්පනය කෙරේ උපකල්පනය කෙරේ හරි එදෙනි ලියන්න බොහෝ විට මාතපන්තියේ මධ්‍යගයේ යොදා ගැනීම කියලා වරහන් ඉදලා කියන්නේ බොහෝ විට මාතපන්තියේ මධ්‍යගයේ යොදා ගැනීම ඒකම ගන්න ඕනේ කියලා නීතියක් නෑ මම මෙතන ගත්තෙත් මාතපන්තියේ මධ්‍යගයේ තමයි මධ්‍යන්නේ කියලා උපකල්පනය කරේ ඒකම ගන්න කියලා නීතියක් නෑ හොඳේ බොහෝ විට මාතපන්තියේ මධ්‍යගයේ යොදා ගැනීම ඊළඟ ගුණය කියන්නේ 80
අනෙකුත් පන්තිවල මධ්‍ය අගයන් පසුව අනෙකුත් පන්තිවල මධ්‍ය අගයන් උපකල්පිත මධ්‍යන්නේ Bakal kita matian ketek durata, ketek durata, apa gamannya widai soya, apa gamannya widai soya. Pagamana tire sakas karai. Pagamana tire sakas karai. Ilaka rule liyanna. අපගමනයන් හා සංඛ්‍යාතවල ගුණිතයෙන් අපගමනයන් හා සංඛ්‍යාතවල ගුණිතයෙන් FD තීරය සකස් කර අපගමන හා සංඛ්‍යාතවල ගුණිතයෙන් FD තීරය සකස් කර Pagamana wala ekatuwa laba ganna. Pagamana wala ekatuwa laba ganna. Hari. Me denna wenakan thamai yowa boy galla thiyenne lassan talk karanna balanna. Upakalpita madhyanne kotu karala pennanna. Aluthen hadapu apagamana thiriya puluwanna paata ganakin. Lian nge, rina pahala ver, rina dahaya, rina paha bindu ver, e diru paata kaya nge lian. Awasane apagamana wala ekatuwa dakwa hada nikma karana. Prashna thiyenawa thiyenawa nam mata chapter ekak danna nikmanna.
ඔය මේ මේ ඉෂාරා හලා තියෙන්නේ හොදේ මධ්‍යන්න අගයට මාතපන්තියේ මධ්‍යන්න යගේ නැතුව වෙන අගයක් ගත්තොත් ඔය එන රටා වෙනස් වෙනවද කියලා අහලා තියෙනවා. පුතේ දැන් ඔය පහෙන් පහනේ යන්නේ ඔයගලන්ට පේනවනේ පහනේ පරතරය දෙකක් අතර මේ මේ මධ්‍ය අගයන් දෙකක් අතර ඒ පරතරය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම වෙනවා. දැන් අපි හිතමු ඉෂාරා 27.5 ඔයා උපකල්පිත මධ්‍යන්නේ විදිහට යොදා ගන්නවා කියලා 27.5 එයාව ගන්න උපකල්පිත මධ්‍යන්නේ විදිහට. එතකොට උඩට යන්නේ ඍණ 5, ඍණ 10, ඍණ 15, ඍණ 20 එන්නේ. පැහැදිලිනේ. යටටත් ඒ වගේ. යටට එතකොට ධන 5, ධන 10 එන්නේ. 32.5 ඉස්සරහා ධන 5 එනවා. 27.5 ඉස්සරහා ධන 10 එනවා. එහෙම එන්නේ. අර රටා වෙනස් වෙන්නේ නැහැ. නමුත් අවසානයේ එන අපගමනවල එකතුව වෙනස් වෙනවා. නමුත් අවසාන උත්තරේ අරකම එන හොදේ කොහොම හරි කරගිලා. ඉක්මන් කරන්න ඉවරයි මට දාන්න ඉවරයි කියලා හොඳේ ඉනිත්‍යණන් ඉවරයි ගොඩක් අය ඉවරයි මකර නැත්තම් හදන්න බෑ මොකද දැන් ඔයගොල්ලෝ දන්න ඕන අප ගමනවල එකතුව අන්තිමට ඇවිල්ලා තියෙන මොකද 10 අප ගමනවල එකතුව 10 දැන් අපි මේ තාම මධ්‍යන්නේ හෙව්වේ නෑ දැන් බලමු මේ ක්‍රමෙනු අර උත්තරේ මේ නමද කියලා. අර අපගමනවල එකතු ආවේ 10. ඒක මතක තියාගෙන ඉන්න. මෙන්න මෙහෙමයි පුතේ එතනින් එහාට හදන්න. දැන් අපි කලින් එක අපි 9 ඉදිරි කරලා තියෙනවානේ. මෙන්න මෙහෙමයි සම්බන්ධ වෙන්නේ. සැබෑ මධ්‍යන්නේ. මෙන්න මධ්‍යන්නේ කියන්නේ මොකද? සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමනවල මධ්‍යන්නේ හරි සැබෑ මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමනවල මධ්‍යන්නේ හොඳ මේ අපගමනවල එකතු මධ්‍යන්නේ හොයන්නේ දැන් අපි අපගමනවල එකතු දන්නවනේ දත්තවල එකතු බෙදීම දත්ත ගණනනේ මධ්‍යන්නේ මධ්‍යන්නේ කියන්නේ අපගමනවල මධ්‍යන්නේ කියන්නේ අපගමනවල එකතුව බෙදීම දත්ත ගාන 30යිනේ අපගමනවල එකතුව කීයද 10නේ ආයේ ඔයගොල්ලන්ට 10නේ ආයේ ඔව් 10 බෙදන්න ඕනේ 30යි හරි දැන් බලමු සැබෑ මධ්‍යන්නේ සමානයි එතකොට උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමනවල මධ්‍යන්නේ හොයන්නේ කොහොමද අපගමනවල එකතුව බෙදීම දත්ත ගණන එහෙම නැත්නම් සංඛ්‍යාත තීරය එකතු අපගමනවල එකතුව බෙදීම දත්ත ගණන එහෙම නැත්නම් සංඛ්‍යාත තීරය එකතු දත්තවල එකතුව කිව්වත් කමක් නැහැ දත්ත ගණන මේ දත්ත ගණනේ එකතුව කිව්වත් කමක් නැහැ හරි මෙතන සූත්‍රයක් තියෙනවා මේ අපි උපකල්පිත මධ්‍යන්නේ කියන්නේ A A ධන අපගමනවල එකතුව කියන්නේ සිග්මා FD බෙදීම දත්ත ගන්න එකතුව කියන්නේ මොකද්ද සිග්මා එක පැහැදිලිනේ ඒ තමයි සූත්‍රය ඊට පස්සේ අපි දාන උපකල්පිත මධ්‍යන්නේ විදිහට අපි ගත්තේ කවුද 22.5 පැහැදිලිනේ උපකල්පිත මධ්‍යන්නේ විදිහට ගත්තේ මාතපන්තියේ මධ්‍යයගේනේ ඔන්න 22.5 ධන
sigma f d kaya ni apagaman wala ekatu wane apagaman wala ekatu kiyata 10 datta ganana ema natha sankhyata thire ekatu kiyata 30 10 bedima 30 10 bedima 30 kiyanne 3 en ekak kiyanne bindu bindu karala giyama 3 en ekak kiyanne 0.3 3 ne etoda metana ena mokade 22.5 ekatu kirima 0.3 3 kohomana enne hari etoda 22.5 0.3 ekak ekatu karama ne 22.5 Api mata panti mata gede wadah yate kene kisi yate yate shama pahawa gede kene katana upakal kita mata yate kene aniwari mete nene rina geak ne himono koyata mete rina geak tamai tim beda ne hadili ne rina geak tamai tim beda ne eto kota rina ita nai beda na ma mete nene mona geak de rina geak kene mete nene rina geak eto kota putih visi de gai dashama pahata eka tukan noin mota ne agi mama kana madone adu kara na yone ඔබලොන්න මේ ගානම පස්සේ හදලා බලන්න 27.5 උපකල්පිත මධ්‍යන්නේ විදිහට අරගෙන එතකොට අපගමන ටික එන්නේ ඍණ 5 ඍණ 10 ඍණ 15 ඍණ 20 උඩට එන්නේ යට දෙන්නේ ධන 5 ධන 10 ඒ අනුව ගොඩනගන්න බලන්න අනිත් පැත්ත FD තීරය එතකොට ඒකේ එකතු විදිහට ඔයගලට ඍණාගයක් එන්නේ ඍණාගයක් එතකොට මේ ටික පුරවද්දි උපකල්පිත මධ්‍යන්නේ විදිහට ලියන්න වෙන්නේ ඔයගලට 27.5 Sebaya madyanne hoyana ara 21.5 enawada kiyala balanna mata photo ekak gahala danna wabuwa wabuwai me widiyata hadapu ekai mata photo ekak gahala danna hari aniwaryen meet karanna dai 11.5 ilak kala yene bereda hari gorawaddi panti gana gana haduwa eka ehak wage namai karanna
Hari, apinya ngilang kata-kata, kata-kata, padam, ibarat, kalau, padam, ya, mau, teman, seberat, ya, ayo,